අපි නැවත එනවා එපිසෝඩ් 1 වල වෙන සිදුවීමකට. වාට මතක ඇති ට්‍රේසි ජෙෆ්ගෙන් බේරිලා පැනලා යන සිදුවීම. මේක දකින ග්ලෙන්ඩත් ජෙෆ්ට ගොඩක් බය වෙලා දොර වහගන්නවා. එතකොට වාට මතක ඇති පොලිසිය ඇවිල්ලා ජෙෆ්ව අල්ලගෙන එතනින් යන්න යනවා. ඒ අතරේ ග්ලෙන්ඩ පොලිසියට චෝදනා කරනවා මම දහස් වතාවක් විතර ඇමතුම් ගත්තා ඒත් එකෙක් මම කියන දෙයක් පොඩ්ඩක්වත් ඇහුවේ නැහැ කියලා. එතනින් ඒ සීන් එක ඉවර වෙනවා. ඊට පස්සේ පහෝදා පොලිසිය ග්ලෙන්ඩගේ දොරට තට්ටු කරලා කියනවා මේක අපරාධ ස්ථානයක් නිසා මෙතනින් වහාම ඉවත් වෙන්න කියලා. කොහොමරි දැන් අපි ඉන්නේ කතාවේ මුල. ඒ කියන්නේ ජෙෆ්ගේ මිනී මැරීම මහ වුණාට පස්සේ සිදුවන සිදුවීම් වල. දැන් මේ සිද්ධිය මිනී මැරීමකටත් වඩා එහාගේ දේශපාලන සහ වර්ණ භේදයට සම්බන්ධ ජාතිවාදී ප්‍රශ්නයක් දක්වා උඩුදුවලා. පොලිස් ප්‍රධානියා නගරාධිපති හම්බෙලා සියලුම විස්තර ටික කියනවා. මැරුණු අය අතර අවුරුදු 14ක ළමයෙක් ඉන්නවා කියලා පොලිස් ප්‍රධානියා නගරාධිපතිට කියනවා. ඒ වගේම මේ ළමයා පණ පිටින් ඉද්දිම ග්ලෙන්ඩ අයව බේරගන්න දරපු උත්සාහයත් පොලිස් නිලධාරීන්ගේ නොසලකිලිමත්කම නිසා එයව නැවතත් ජෙෆ්ටම ලබා දුන්න එක ගැනත් එයා මෙයාට කියනවා. එයාලා යෝජනා කරනවා මේ විමර්ශනයේ සහ නඩුව අවසන් වෙනකන්වත් ඒ පොලිස් නිලධාරීන් දෙන්නගේ වැඩ තහනම් කරන්න ඕනේ කියලා. නැත්තම් මෙතන මහා විනාශයක් තමයි වෙන්නේ කියලා එයා මෙයාට මතක් කරනවා. මොකද එහෙම නැත්තම් මේක වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. පොලිස් ප්‍රධානියා කියනවා මේ වෙලාවේදී මාත් අසරණයි, මොකද UN එකෙන් එයාවත් දැන් ටාගට් වෙලා තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ නගරාධිපති කියනවා අපේ තනතුරු ටික තියාගන්නවත් මොකක් හරි ගේමක් ගහන්න ඕනේ කියලා. කොහොම හරි මේ අතරේ අර ප්‍රශ්න කිරීම වල හිටපු නිලධාරින් දෙන්න ජෙෆ් විසින් මරපු මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා එයාලා ජෙෆ්රි ඩාම විසින් ඝාතනය වෙලා කියලා එයාලට කියනවා. මේක එයාලගේ පවුල් වලට දරාගන්න බෑ. ඒ අතරේ ෆාදර් ජැක්සන් කියන මේ පුද්ගලයා සහ නිලධාරින් කිහිප දෙනෙක් යනවා මේ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා සහ නගරාධිපතිව හම්බෙන්න. එයාලා මේ ප්‍රශ්නේ ටිකක් පස්ස ගහන්න බලන නිසා එයාලා ටිකක් සැරෙන් මෙයාලට කියනවා මේ සිදුවීමට යම් සාධාරණයක් කරන්න, නැත්නම් මේක ජාතිවාදී සිදුවීමක් දක්වා උඩුදුවන්න පුළුවන් කියලා. ඒ වගේම කළු ජාතිකයන්ට ලැබෙන අඩු සැලකිල්ල, සමාජ අසාධාරණය, දූෂිත පොලිසිය වගේ දේවලුත් දැන් මේ ප්‍රශ්නයත් එක්ක ටික ටික මිනිස්සු අතරින් එළියට එන්න පටන් අරන් තියෙන නිසා මේක ටික ටික මහා විනාශයකට මුලපිරීමක් කියලා තමයි මෙයා එයාලට මතක් කරන්නේ. ඊට පස්සේ ෆාදර් ජැක්සන් කියනවා මම විශේෂයෙන්ම මෙතනට ආවේ කළු ජාතිකයන්ට වුණු අසාධාරණකම් ගැන කතා කරන්න කියලා. ඊට පස්සේ ෆාදර් ජැක්සන් යනවා ග්ලෙන්ඩව හම්බෙන්න. එයා ඒ විදිහට එයාගේ ඩාම ගැන දන්න විස්තර දැනගන්න එයාත් එක්ක කතා බහක් ආරම්භ කරනවා. එයා ඒ විදිහට කතාව කියාගෙන කියාගෙන යනවා. අපි දැන් එනවා ආයෙත් අතීතයට. එයා කතාව පටන් ගන්නේ ජෙෆ්ගේ කාමරෙන් ආපු අමුතු ගඳෙන්. කොහොම හරි මේ විදිහට ආයෙත් උහුලන්න බැරි ගඳක් ආපු නිසා ග්ලෙන්ඩ යනවා ජෙෆ්ව හම්බෙන්න. එයා ජෙෆ්ගේ දොරට තට්ටු කරලා මේ ගැන කියනවා. එතකොට ජෙෆ් කියනවා මම මස් ටිකක් උයන්න ගිහිල්ලා ඒක වැඩිපුර පිච්චුණා. ඒ නිසා තමයි මේ ගඳ එන්නේ. ආයෙමත් මං එහෙම උයන්නේ නැහැ. ඒ නිසා ආයෙනම් මට ගඳක් එන්නේ නැහැ කියලා මට ෂුවර් එකක් දෙන්න පුළුවන් කියලා. පස්සේ එයා දොර වහගන්නවා. හැබැයි ග්ලෙන්ඩට මේ උත්තරෙන් නම් සෑහීමකටපත් වෙන්න බෑ. මේ අතරේ ඔහොම දවස් ගෙවිගෙන යද්දී ග්ලෙන්ඩට මුණ ගැහෙනවා එයාලගේ අපාර්ට්මන්ට් එකට අලුතෙන් ආපු කළු ජාතික කොල්ලෙක්. මෙයා තමයි ඩීන්. ඩීන් කියන්නේ හරිම හොඳ කෙනෙක්. එයා ඒ වෙලාවේ ග්ලෙන්ඩ අමාරුවෙන් උඩට අරන් යන බෑග් එක උඩට අරගෙන යන්න පවා උදව් කරනවා. ග්ලෙන්ඩ ටිකක් එයාව ඇතුළට අරගෙන මේ පැත්ත ගැන විස්තර ටිකක් කියනවා. ඩ්‍රග්ස්, කොලුකාරයෝ, අපරාධකාරයෝ වගේ අය මේ ප්‍රදේශේ ඉන්නවා කියලා එයා මෙයාට දැනුවත් කරනවා. කොහොම හරි ඩීන් මේ ගැන දැනුවත් කළාට ග්ලෙන්ඩට ස්තුති කරලා එළියට යනකොට එයාට මුණ ගැහෙනවා ජෙෆ්රිව. එයා මෙයාත් එක ටිකක් කුතුහලෙන් වගේ කතා බහ කරන්න පටන් ගන්නවා. මේ අතරේ ග්ලෙන්ඩ මෙයාලා කතා කරන හැම දෙයක්ම අහගෙන ඉන්නවා. මොකද ග්ලෙන්ඩ දන්නවා ජෙෆ්රි මොන වගේ බුලට් එකක්ද කියලා. මූ ඩීන්ට සිගරට් එකක් එහෙමත් දීලා හොඳට මූව යාළු කරගන්නවා. කොමරි වැඩි වෙලාවක් යන්න ලැබෙන්නේ නැහැ. ජෙෆ් ඩීන්ට ආරාධනා කරනවා එලියට ගිහිල්ලා බියර් එකක් බොන්න යන්න. එතකොට ඩීන් බියර් එකක් කඩලා ග්ලාස් එකකට දාගෙන තමයි ඉන්නේ. නමුත් එයා ජෙෆ්ගේ ආරාධනාවට බෑ කියන බැරිකමට එයාත් එක්ක එලියට යන්න හිතා ගන්නවා. ජෙෆ් මෙයාව එලියට අරගෙන යනවා. ග්ලෙන්ඩ හොරෙන් බලන් ඉන්නවා. එදා රෑ ග්ලෙන්ඩට නිින්ද යන්නේ නැහැ. පස්සේ ජෙෆ් ඩීන් එක බියර් එකක් එහෙම බීලා කතාවක් දාගෙන එයාවත් අරන් කාමරයට එනවා. එදා රෑ කාමරෙන් ඇහෙනවා අනේ එපා එපා මට රිදෙනවා මට අමාරුයි කියලා ඩීන් කෑ ගහන සද්දේ. ග්ලෙන්ඩ කලබල වෙලා පොලිසියට කතා කරලා මේ ගැන කම්ප්ලේන්ට් කරනවා. පොලිසිය අහනවා මොන වගේ සද්දයක් දෙන්නේ කියලා. එතකොට ග්ලෙන්ඩ කියනවා මට ඇහෙනවා මගේ එහා පැත්තේ ඉන්න කෙනා තවත් කෙනෙක්ව මරනවා වගේ සද්දයක්. පොලිසිය කියනවා පොඩ්ඩක් ගිහින් බලන්න බැරිද කියලා. එතකොට ග්ලෙන්ඩ කියනවා අම්බෝ මට නම් බෑ ඇවිත් බලන්න මට බයයි කියලා. පස්සේ පොලිසියත් කියනවා හරි හරි අපි කෙනෙක් වේවන්නම් ඔයා පරිස්සමට ඉන්න කියලා.
එහෙම එවනවා කිව්වට එදා රෑ කවුරුත් ආවේ නැහැ. එදා රෑ ඒ විදියට ජෙෆ් ඩීන්ටත් වැඩේ දුන්නා. ටික දවසක් මෙහෙම ගත වෙනකොට ග්ලෙන්ඩා දකින්නවා ඩීන්ගේ මේල් බොක්ස් එකේ ලියුම් වලින් පිරීලා. මොකක් හරි හේතුකට එයා මේව අරගෙන නැහැ. ඒ වගේම ඩීන් පේන්නත් නැහැ. එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේවා ගන්න ඩීන් දැන් ජීවතුන් අතර නැහැ කියලා. ග්ලෙන්ඩට මාරම සැකයක් එනවා. එයා මේ අපාර්ට්මන්ට් එකේ අයිතිකාරය එක්ක ගිහිල්ලා ඩීන් හිටපු කාමරේ දොරට තට්ටු කරලා බලනවා ඇතුළේ ඉන්නවද කියලා. නමුත් කවුරුත් ඇතුළේ නැහැ. ඔය අතරේ ග්ලෙන්ඩා ජෙෆ්‍රිගේ කාමරෙන් එන උහුලන්න බැරි අමුතු ගඳ ගැනත් මේ අපාර්ට්මන්ට් ඕනට කියනවා. පස්සේ මෙයා ජෙෆ් මුණ ගැහිලා අකමැත්තෙන් වුණත් කියනවා ඔයා ගැන මට කම්ප්ලේන් එනවා වැඩි මේ අමුතු ගඳක් ගැන කියලා. ඒ නිසා ඔයාට මම දවස් 30ක් ඒ කියන්නේ මාසයක් කාල දෙනවා වෙන තැනකට යන්න වැඩ සූදානම් කරගන්න කියලා. ඒත් ඒ වෙනකොට අපිට පේනවා ජෙෆ් ක්ලීනින් ක්‍රූ එකක් ගෙනල්ලා මුළු කාමරේම සුද්ධ කරන විදිය. ඒත් මේ පුද්ගලයා එයාගේ අදහස වෙනස් කරගන්නේ නැහැ. එයා එක දිගට කියන්නේ ඔයා යන්නම ඕනේ කියලා. ජෙෆ් කියන්නේ වෙලාවට කුලිය ගෙවන කෙනෙක්. ඒ නිසා මෙයාව අයින් කරන්න මෙයා කැමතිත් නැහැ. ඒ වුණාට කරන්න දෙයක් නැතිකමටම එයා මෙහෙම තීරණයකට එනවා. මේක ජෙෆ්ට පට්ට කේන්තියක් අරන් එන කාරණාවක්. එයා කියනවා මේක කිව්ව අර ග්ලෙන්ඩා නේද කියලා. ඒකට මෙයා නිහඬව ඉන්නවා. එයා කැමති නැහැ එයාව පාවල දෙන්න. කොහොම හරි ජෙෆ් දැනගන්නවා එයා තමයි මේක කිව්වේ කියලා. පස්සේ පොරට මාර මලක් ඒ ගෑණිත් එක්ක එනවා. පහුවදා ජෙෆ් යනවා ග්ලෙන්ඩාව මුණ ගැහෙන්න. එයා එයාගේ අත පිටිපස්සේ ෆොයිල් පේප එකකින් ඔතපු යමකුත් හංගගෙන තමයි යන්නේ. ග්ලෙන්ඩා බයෙන් බයෙන් වගේ දොර අරිනවා. ජෙෆ් ඇතුළට එනවා. එයා ග්ලෙන්ඩාට කියනවා කෝ මට මෙතන ගඳක් එන්නේ නැහැ නේ කියලා. එතකොට ග්ලෙන්ඩා සද්ද නැතුව ඉන්නවා. එයා අහනවා ඇයි ඔයා ආවේ කියලා. එතකොට ජෙෆ් කියනවා මම ආවේ සමා වෙන්න කියලා කියන්නේ කියලා. ඒ වගේම දාපු කම්ප්ලේන් එකත් අයින් කරගන්න කියන තමයි මම ආවේ කියලා තමයි මෙයා කියන්නේ. එතකොට ග්ලෙන්ඩා කියනවා මට ඩීන් ගැන කියන්නේ එයාට මොකද වුනේ කියලා. ජෙෆ් සද්ද නැතුව ඉන්නවා. පස්සේ ග්ලෙන්ඩා කියනවා මට එයාව පෙන්නුවොත් මම කම්ප්ලේන් එක මේ දැම්ම ඉල්ලාස් කරගන්නවා කියලා. ජෙෆ් ඒකටත් සද්ද නැතුව ඉන්නවා. පස්සේ එයා මෙයාට දික් කරනවා එයා එච්චර වෙලා හංගගෙන ආපු දේ. මේක සෑන්ඩ්විච් එකක්. එයා මේක ග්ලෙන්ඩාට දෙනවා. ග්ලෙන්ඩා අහනවා මේකේ මැද තියෙන මොනවද කියලා. එයා කියනවා මේක හැදුවේ ඌරු මස් වලින් කියලා. මම මස් කඩේක වැඩ කරපු නිසා මම හොඳට සෑන්ඩ්විච් හදන්නත් දන්නවා කියලා ජෙෆ් කියනවා. ග්ලෙන්ඩා මේක කන්න බෑ කියනවා. මොකද මට මැරිච්ච මීකුණු ගඳක් එන කාමරයක හදපු සෑන්ඩ්විච් එකක් කන්න තරම් මම මෝඩෙක් නෙමෙයි කියලා එයා කියනවා. ඒ ජෙෆ් මෙයාට කියනවා නෑ ඔයා මේක දැන් කන්න මොනේ කියලා. ඒත් ග්ලෙන්ඩා මේක කන්නෙම නෑ. ජෙෆ් ඒකටත් මල පැනලා හැබැයි ඒක නොපෙන්වා මෙතනින් යන්න යනවා. ග්ලෙන්ඩා දන්නේ නැති කාරණාව තමයි එයා හොයන ඩීන් තමයි ඔය සෑන්ඩ්විච් එකක් වෙලා එයාගේ කාමරයට ආවේ කියලා. හම්බෝ. ජෙෆ් ගියාම ග්ලෙන්ඩා ලොකු හුස්මක් ගන්නවා. මොකද ඒ වෙනකන් එයා හිටියේ පට්ට බයි. පස්සේ රෑ වෙනවා. ග්ලෙන්ඩාට සෝෆා එකේ නිින්ද ගිහිල්ලා අර සෑන්ඩ්විච් එකක් තියෙනවා අපිට පේනවා. එයා එකපාරම නිින්දෙන් ඇහැරෙනවා. එයා දකිනවා ජෙෆ් තවත් කොල්ලෙක්ව අරගෙන අපාර්ට්මන්ට් එකට එනවා. එදා රෑ ඇහෙනවා එපා එපා කියන සද්දේ. ග්ලෙන්ඩා ටක් ගාලා වෙන්ටිලේෂන් එක ළඟට ගිහින් අහන් ඉන්නවා. පස්සේ එයාට ඇහෙනවා මස් කඩේක මස් චොප්ප කරනවා වගේ චිරි චිරි සද්දයක්. ඒත් එක්කම සද්ද බද්ද නතර වෙනවා. ග්ලෙන්ඩාට මේක අහන් ඉන්න අමාරුයි. එයා අත් දෙකෙන් කන් වහ ගන්නවා. පස්සේ ටික වෙලාවකින් සද්ද බද්ද ඔක්කොම නතර වුණාට පස්සේ ග්ලෙන්ඩා නැවතත් පොලිසියට පැමිණිලි කරනවා. ඒත් පොලිසිය ආයෙත් දෙන්නේ අලගේ සුපුරුදු උත්තරේම තමයි. හරි අපි කෙනෙක් එවන්නම් වා පරිස්සමට ඉන්න. ඒත් කිසිම කෙනෙක් එදා රෑ එන්නේ නැහැ. ග්ලෙන්ඩා ඇඳට ගිහින් නිදාගන්න හැදුවත් එයාට නිින්ද යන්නේ නැහැ. මොකද එයා දන්නවා එහා පැත්තේ ඉන්නේ මිනි මරුවෙක් කියලා. එයාට බය හැංගිලා අඬනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මොකද පොලිසියත් එයාගේ පැමිණිල්ල ගණන් ගන්නෙම නැහැ. ඊට පස්සේ අපි එනවා ආයෙත් මුලට. ඒ කියන්නේ ග්ලෙන්ඩා ෆාදර් ජැක්සන්ට එයාගේ මතකය ආවර්ජනය කරන තැනට. එතකොට ෆාදර් ජැක්සන් ටිකක් කල්පනා කරලා අහනවා ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා මූ යකෙක් කියලා. එතකොට ග්ලෙන්ඩා කියනවා ඔව් මම දැනගෙන හිටියා පොලිසියට කලින්. ඒත් මට කරන්න දෙයක් නැහැ. මොකද පොලිසියත් මාව ගණන් ගත්තේ නැහැ කියලා. ඒත් ෆාදර් ජැක්සන් කියනවා මට ඔයා කියන දේ වටිනවා. ඒ නිසා මම මේ ගැන හඬක් නගනවා අනිවාර්යයෙන්ම කියලා. ඒ වගේ මෙයා මතක් කරනවා හෙට මේ ප්‍රදේශයේ බාරව හිටපු පොලිස් නිලධාරීන් දෙන්නවත් අස්කරන තමයි යන්නේ කියලා. ඒ වගේ මෙයා කියනවා ඔයාගේ හඬ අපිට වැදගත්. ඒ නිසා දිගටම ශක්තිමත්ව අපිත් එක්ක මේකෙදි ඉන්නේ කියලා. මේ කතාව ඇහුවත් එක්කම වගේ එකපාරම ග්ලෙන්ඩාට ඇඬෙන්න ගන්නවා. ඉතින් මේ කඳුළු බිඳු විදියට වැටෙන්නේ එයාගේ හඬට ඇහුම්කන් නොදුන්නු පොලිසිය නිසා ජෙෆ්රි ඩාම කියන යක්ෂයාටින් කොල්ල ගොඩක් බේරගන්න බැරි වුණු දුක. ඒ විදිහට මේ EP ඉවර වෙනවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.